ඔබට අද දවසත් ඒතාමත් ආශිර්වාදමත් වාසනාවන්ත සුබ දවසක් වේවා. අද දවසේ ආශිර්වාද වචනේ බලන්නටයි අපි යන්නේ. ශුද්ධ බයිබලයේ 1 පේත්‍රස් 4 වෙනි පරිච්ඡේදයේ 10 වන පදය. දෙවියන් වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකනාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකනාට සේවය කරපල්ලා. ආමෙන්. ඊටමත් අනර්ග වචනයක්. දෙවියන් වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන්. කවුද මේ? ඔබයි මමයි. අනේකාකාර කරුණාවෙන් ඔබයි මමයි පිරුණු යහපත් අපි ගබඩාකරුවෝ. අපි ළඟ තියෙන යහපත් උන්වහන්සේගේ කරුණාවෙන් ලැබුණු යහපත්කම් එක එක දීමනාවල් එකිනෙකනට එක එක දීමනාවල් අපි ගොඩක් වෙලාවට තමන්ට තියෙන දීමනාව නෙමෙයි අරයට වැඩිය මම එයා කරන එක තමයි කරන්න ඕනේ ඒක තමයි කරන්න ඕනේ කියලා අපි එයාට වැඩිය හොඳ වෙන්න අල්ලපුවත් ඉන්න එක්කෙනා කරන එක බලලා කරන්ට බලනවා අපි එකිනෙකනට ස්වාමින් වහන්සේ දීලා තියෙනවා දීමනාවල් ඒ දීමනාවේ හැටියට එකිනෙකනට සේවය කරපල්ලා එකිනෙකනට තියෙනවා ගුරුවරයෙක් වගේ වචනේ තුලින් කතා කරලා ස්වාමින් වහන්සේ තුල යහපත් ජීවිතයකට අරගෙන යන්න පුළුවන් එයාගේ ගුරුවරයෝ හරියට සේවේ පස්සැදෑරුම් සේවේ වගේ හැමෝටම එකම කරන්න බෑ ස්වාමින් වහන්සේගේ ඒ අනේකාකාර කරුණාවේ හැටියට අපිට විවිධාකාර දීමනාවන් උන්වහන්සේ අපිට තලෙන්ත තබලා තියෙනවා ඔබ ළඟ ආගන්තුක සත්කාරය තියෙනවා වෙන්න පුළුවන් ඔබට කෙනෙක්ගේ හිත හදලා ලස්සනට කතා කරන්න පුළුවන් වෙන්න පුළුවන් ඔබට යාඥාව තුල මිනිස්සෙක්ව සනසන්න පුළුවන් වෙන්න පුළුවන් ඔබට උන්වහන්සේගේ ඒ මාර්ගයේ පෙන්නලා ඔබගේ සාක්ෂිය දීලා කෙනෙක්ව ගොඩ නගන්න පුළුවන් වෙන්න පුළුවන් ඔබට තව කෙනෙක්ව එයාගේ ජීවිතේ වැරදි අඩුපාඩුකම් පෙන්නලා එයාව නිවැරදි කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිත සාක්ෂිය පාවිච්චි කරලා ඒ ස්වාමින් වහන්සේ තුල යහපත් ගමනක් යන්න පාපයෙන් නිදහස් වෙන්න උදව් කරන්න පුළුවන්. මොකද උන්වහන්සේගේ ප්‍රේමය අපි එකිනෙකනාව විවිධාකාර දීමනාවන්ගෙන් පුරවලා තියෙනවා. උන්වහන්සේගේ කරුණාව අපි කිසි කෙනෙක් විනාශ වෙන එක නෙමෙයි. ඉතින් අපි බලනවා ගොඩක් වෙලාවට අපි සේවය කරන්න ගියත් අපි ගායනා කරන්න ගියත් අපි දේශනා කරන්න ගියත් වචනේ බෙදා ගන්න ගියත් අපි ගෘහ ශෛලවලට ගියත් අපි වෙනත් සභා රැස්වීම් වලට ගියත් වෙනත් යාඥාවල් වලට සම්බන්ධ වුණත් කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වුණත් අපි බලනවා අනික් එක්කෙනාට වැඩියෙන් දෙයක් කරන්න ඔබට දුන්නා වූ ඔබට ළඟ තියෙන ඔබේ ඒ දීමනාව අඳුන ගන්න මම අනික් කෙනාට මොනව කරනවට කොටද අනික් කෙනාව සැනසෙන්නේ ස්වාමින් වහන්සේ තුල එහෙම කියලා ඔබ බොරු බේගල් ඕපදූප කතා කරලා අනවශ්‍ය විහිළුතහළු කරලා මිනිස්සු සනසවන්ට යන්න එපා ස්වාමින් වහන්සේගේ කරුණාවේ හැටියට ඔබට ලැබුණු දෙයින් අන් අයට සේවය කරන්න එයින් එකිනෙකනාට සේවය කරපල්ලා ආමෙන් අද දවසේ වචනය පාදයට පහනක් මාවතට එලියක්ම වේවා ආමෙන් ඔබගේ ජීවිතේ ආලෝකමත් කරන වචනය තුල ශක්තිමත් ස්වාමින් වහන්සේගේ හස්තය අල්ලගෙන අපේ ඉදිරියට යමු යේසුස් වහන්සේගේ නාමයෙන් අලංකාර වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා ජේසු පිහිටයි